ஐபான் சுபதவச கதை பிரார்த்தனா கரணும் அது விசி வேணிதா மார்த்து மாசே தவசின் தவச லங்கினோ அவன் ஜனாதிபதி வர்ணே ஹோ மகமதி வர்ணே கேனிக்கிட்டு ஹபை அத்த கதாவனம் ஜனாதிபதி வர்ணே அப்படி தன்ன விதிட்டு ஆரஞ்சி வேணும் விதியட்டு ஜனாதிபதிவரையாம கீழே தீனா தீயன்னே ஜனாதிபதி வர்ணையாக கீழே ஏக வினம காரணம் ஈய தவசை கேனே தானாவேணித லங்கா திப்போத்பத்தியை சா பூமாத்தியோலி தொருத்துறக்கிறோட முலிம மங்க கெமதி அவதானே கண்ணு இத்தமை கேலிய ரமுக்கல்ல இல்லா அசு அஸ்கரேனிமி இல்லா அசு அமாத்தியவரையா பந்தனகாரிந்தலா அதிகரணிகின வாகனே பிடிபந்த கதா பாக் திபுனா ஏ வாகனைய பரித்தியாகல தீன யூனிசெஃப் எக்கின் பந்தனாகாரின் ரந்திவியான்கே தருவன்ட் ஒப தான் சமஹாரம் ஒவ்வொரு அத்தரம் கூட கண்ணுக்கோட்ட ஓன்கே பாலவயஸ்கார தருவத் பந்தனாகார கத்தேனோ கிசிந்து வரதக் நொக்கல் இதரு கிசிம் வரதக் கல்ல நேனி ஏக்கம் வரத தமா ஏ அம்மகே தரு எப்பீம் ஏஐஏவ பாசல் தானோ ஏ பாசல் கெனியன்னு கேன்னு எவனி தருவன் பாசல் கெனியன்னு கேன்னு பந்தனாகாரிந்தில வாகனையாக தீல திபுனா யூனிசெஃப் எக்க ஏ யூனிசெஃப் வாகனே தமாய் கெஹிலிய ரமுக்கல் அமாத்தரையா பந்தனாகாரிந்தல அதிகரணையிட்ட கெனியன்னே கேன்னு கீழா சோதனாவுக்கு எவ்வளோ திபுனா இப்பிலிபந்த சிஐடிக்கு பரீட்சணை எக்கரணா கீழே தமாய்க்கு தியன்னே பந்தனாகார கொமசார் ஜென்ரலோலாகே ஓமனாவ மத கெஹிலிய ரமுக்கல் உசவிட்டு கெனேமட்ட மேம வேன்றத்தை யோதாகி நத்தி பாவட்ட பெமின்லி லபுனு பவ தமாய் ஈயே தகன வேணிதா மாத்தியவில் பலவிழா திபுனே ஷோக் එහෙම තමයි ඉන්න ඕනේ නේ එළියේ බැරි නම් ඇතුළෙත් පුළුවන් අපිට කියන එක පෙන්වන්න නැත්තම් මොකටද මේ රටේ පාලකෙක් වෙලා ඉඳලා කියලා හිතන ඇති යාලට ඊළඟට ඊයේ දවසේ පටන් ගත්ත කතානායකවරයාට එරෙහි විශ්වාසභංගය ඊයේ සහ අද ඒක තියෙනවා ඒ නිසා අපි ඒ සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා සිකුරාදාට හරියට නිකන් එක නිකන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් වගේ මතක තියාගන්න පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ තාමත් ආණ්ඩු පක්ෂය වෙන පොහොට්ටුවට සහ එක මන්ත්‍රීවරයෙක්ින් එක් සජාතික පක්ෂයට ඒ නිසා කොයි ගෙනාවත් කෝක ගෙනාවත් දිනන්න තියෙන සම්භාවිතාව ඒ අය දිනන්න තියෙන සම්භාවිතාව වැඩි හේතුව තමයි පාර්ලිමේන්තුව කියන්නේ මේ මොහොතේදී අර එළියේ කතාවක් තියෙනවානේ මේ රටේ පාර්ලිමේන්තුව කියන්නේ මහජන මතයේ විකෘතියක් මේ වෙනකොට පාර්ලිමේන්තුව තියෙන්න ඕනේ ඔය සංයුතියෙන් නෙමෙයි කියලා කතාවක් තියෙනවා ඒවා මනින්න මීටර් නෑ එකම දේ මීටරේ තියෙන කෙනෙකුට ඒවා හොඳින් පේනවා मे सीर मे मम कमती उपटा दंट दिन दिखकट पेर आप लिपिया मेक मे लिपिया संपूर्ण फलकरा एफ वल मेक वेद कमती जनाधिपति रानिल विक्रम सिंह महात्म्य प्रकाश अकर्ण रानी जमेल हितब मुदल नमात्री मलगदी ए मलगदर संबंधी कथा दिखाती जनाधिपतिमाकिन ये मलगदरट रानी जमेल महात्म रानी जमेल महात्म जीवित अतर इन काल रानिल विक्रम सिंह महात्म रानी जमेल महात्म मुनगेन මේ දෙන්න මුණ ගැහුණට පස්සේ රොනිල් ඩෙමෙල් මහත්මයා කියලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්මයාට මගේ මලගෙදරට ඇවිල්ලා ඔයයි මහින්ද රාජපක්ෂයි දෙන්නම කතාවක් කරන්න ඕනි කියන. හැබැයි ඒකලම තවත් තැන්වල සටහන් වෙලා තිබුණා රොනිල් ඩෙමෙල් මහත්මයා එල්ලා සිටියා කියලා එයාගේ මලගෙදෙද්දි මංගල සමරවීර අමාත්‍යවරයාට කතාවක් කරන්න කියන. හැබැයි මංගල සමරවීර අමාත්‍යවරයා රොනිල් ඩෙමෙල් මහතාට පෙර ජීවිතේ සමුගත්ත කොවිඩ් සමයේදී කොවිඩ් වැළඳීම නිසා ආසාදෙන වීම නිසා ඔහු සමුගත්තා. ඉතින් මේ කතා දෙකේ ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ. අහන්න වෙන්නේ රොනිල් ඩෙමෙල් මහත්මයාගෙන් තමයි. හැබැයි තව කතාවක් කිව්වා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා. ඒ තමයි රොනිල් ඩෙමෙල් මහත්මයා 1977 මැතිවරණයට පෙර ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ අවසරයේ ඇතුව ඒ වෙනකොට බන්ධනාගාරයේ හිටපු රෝහණ විජේවීර මහත්මයාව හමු වෙන්න ගියා කියලා. ඒ ගිහිල්ලා රෝහණ විජේවීර මහත්මයාත් එක්කලා සාකච්ඡා කරනවා ඒ අයගේ ඒ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ නමින් නෙමෙයි හිටියේ ඇතුළේ හිටපු ඒ අයගේ සහයෝගය අරගන්න ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ ජයග්‍රහණය සඳහා. ඒකට කොන්දේසිය තමයි ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ජයග්‍රහණය කරාට පස්සේ 77 මහමැතිවරණේ ජනතා විමුක්ති පෙරමුණේ සියලු දෙනාම එළියට දානවා නිදහස් කරලා එළියට දානවා කියන කාරණාව. මේ සම්බන්ධයෙන් ජීවමාන සාක්ෂියක් සාක්ෂි කරුවෙකු තමයි මේ ලිපිය දීර්ඝ ලිපියක් දැන් සාමාන්‍යයෙන් පොයින්ට් 10 වලින් අකුරු සයිස් එක 10න් ගත්තත් පිටු 3ක 4ක දීර්ඝ ලිපියක් කියලා තිබෙනවා. මේ ලිපිය ලියා තිබුණේ ඒ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු අත්අඩංගුවේ හිටපු මහනඩුවේ දෙවනි සැකකාරයා බවට පත් වෙච්ච දැන් ඕස්ට්‍රේලියාවේ පදිංචි ආචාර්ය ලයනල් බෝපගේ විසින් ලයනල් බෝපගේ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ 1983 තහනම් කරනතුරු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ලේකම්වරයා. ඒ විතරක් නෙමෙයි සමහර දෙනෙක් කියන්නේ ඒ වන විටත් ඒ කියන්නේ බන්ධනාගාරයෙන් නිදහස් වෙලා බන්ධනාගාරය ඇතුලේ පක්ෂේ ගොඩනගද්දි සහ එයින් එළියට ආවට පස්සේ නිදහස් වෙලා රෝහණ විජේවීර මහත්මයා හිටපු සමීපතම මිතුරා දේශපාලන මිතුරෙක් හැටියට තමයි ඔහු හඳුන්වන්නේ. කෙසේ වෙතත් ඔහුගේ ඉතිහාස කතාව පැත්තකින් තියෙද්දි කැමති රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ කියලා තියෙන
රෝහණ විජේවීරලාව බන්ධනාගාරයෙන් නිදහස් කරගත්තොත් ජයාර්ථ චන්දදෙන්නම් කියපු කතාව සම්බන්ධයෙන් ලයනල් බෝබගේ ජීවමාන සාක්ෂිකරුවෙක්ගේ සටහන ඔබට ගේන්න. ඔහු මේක හැඳින්වීමක් කරනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් පසුගිය දිනක කළ ප්‍රකාශයක් සම්බන්ධව 1983 ජනතා එක්ත් පෙරමුණේ තහනම් කරනතුරු එහි ප්‍රධාන ලේකම්වරයාව සිටි ඔහු විසින් කරන ප්‍රකාශය කියලා තියෙන්නේ. මෙම ලිපිය ලියන්නට අදහස් කළේ පසුගියදා කුලියාපිටියේ පැවති එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ප්‍රචාරක රැස්වීමක් අමතමින් ඒක රොනිදෙල් මහත්මයාගේ මළ ගෙදරනොත් පස්සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කරන ලද ප්‍රකාශයක් නිවැරදි කිරීමටයි. ඔව් උපුටා ගැනීමක් තියෙනවා බලන්න 77 රොනේ විජේවීර ඩීල් එක ජනපති හෙලිකරයි සහ අභීත ඔව් උපුටා ගන්නවා සමාජ මාධ්‍ය ජාලයක් යටතේ සමාජ මාධ්‍යවල ප්‍රකාශයට පත් කරන TikTok සටහනක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මලගම කියා රැස්වීම තියාගෙන JR ව දිනවන්න ජනතා විත් පෙරුණේ නිර්මාතෘ රෝහණ විජේර ගහපු ගේම් එක. එහෙම තමයි තිබුණේ විස්තරේ. එදා එක්සත් ජාතික පක්ෂයේ විචාර රැල්ලක් ආවා. ඒ රැල්ල ආවට JR ජයවර්ධන මැතිතුමා කිව්වා මේ රැල්ල තියෙනවා කියලා හිතන්න එපා. අපි ඡන්දේ දිනන්න ඕනේ කියලා. ඒ පාර රොනිද මල් මැතිතුමා කිව්වා මම ඔබතුමාට ජනතා විත් පෙරුණේ ඡන්දත් අරන් දෙන්නම් කියලා. ඔහු විටින් විට ගිහින් රෝහණ විජේවීර මහතාව බන්ධනාගාරයේදී මුණ ගැහිලා තිබුණා. අන්තිමට එතුමා යෝජනාවක් ගෙනාවා. ඒ ඔක්කොම අපිට ඡන්දේ දෙනවා නම් ඔබතුමාට අවසර දෙයිද අවසරයිද කියලා ඇහුවා විජේවීර මැතිතුමාව බන්ධනාගාරේ නිදහස් කරන්න. බන්ධනාගාරේ ඉන්න එළියේ ඉන්න ජනතා කිවුරුන්ට හිතවත් වැඩ කරපු සමාජිකයෝ සහාය ආධාරකරුවන් එහෙම කෙනෙක්ම ජයර් ජයවර්ධන මහත්මයාගේ ජයග්‍රහණේ ඡන්දෙ දෙනවා. එහෙම ඡන්දෙ දිනලා දින්නාම රොනිදෙල් මහත්තයාට අවසරය දෙනවද ජයවර්ධන ජනාධිපතිවරයා වුණාට ජයවර්ධන රටේ රාජ්‍ය නායකයා වුණාට පස්සේ ඔහුගේ අනුග්‍රහය යටතේ මේ අයව නිදහස් කරන්න කියන කාරණේ අහලා තියෙනවා කියලා තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන්නේ. JR ජයවර්ධන මැතිතුමා කිව්වා ඔව් කියලා. ඒ නිසා ඒ වගකීම දෙපැත්තෙම ඉෂ්ටු වුණා. අපි පාර්ලිමේන්තුවේ විශාල മന്ത്രി සංඛ්‍යාවක් ඇතුල් වුණා කියලා තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන්නේ. ජයිපේ නිර්මාතෘවරයා වූ රෝහණ විජේවීර සහෝදරයා 1977 ජූලි 21 වෙනිදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ JR ජයවර්ධන මහතා ජයග්‍රහණය කරවීමට එක්සත් ජාතික පක්ෂයේ සමග සහයෝගයෙන් කටයුතු කළ බව තමයි මේකෙන් කියන්නේ කියලා ලයනල් බෝපගේ මහත්මයා කියනවා. විජේවීර සහෝදරයා සහ මැල් අතර ඇති වූ සහස් ගණන දිනක ප්‍රතිඵලයක් වශයෙන් සිරගතව සිටි මා ඇතුළුව, ඒ කියන්නේ ලයනල් බෝපගේ සහෝදරයාත් ඇතුළුව CJC, ඒ කියන්නේ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත යටතේ වරදකරුවන් කරන ලද අය එජාපයට බලය ලබා ගැනීම සඳහා උදව් කිරීමට ප්‍රත්‍යෝපකාරයක් වශයෙන් නිදහස් කරනු ඇති බව. අපි ඡන්ද දෙනවා, අපි නිදහස් කරනවා. ගණන දෙනවත් හරි වගේ නිකන් බැලු බැලමට තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය ඇත්ත වශයෙන්ම සිදු වූ දේ පිළිබඳ විකෘති කිරීමකි. සිද්ධ වෙච්ච දේ විකෘති කිරීමක් මේ බලයේ ඉන්න ජනාධිපතිවරයා කරලා තියෙන්නේ කියලා තමයි ලනල් බෝපගේ මහත්මයා කියන්නේ. එක්කෝ ජනාධිපතිවරයා ඕනෑ කමින් කරුණු විකෘති කර ඇත්තේ පෙනෙන අන්දමට, මෙන්න මෙතන හොඳට මතක තියාගන්න, ආයසරයක් මම ඒක ගන්නම්. එක්කෝ ජනාධිපතිවරයා ඕනෑ කමින් කරුණු විකෘති කර ඇත්තේ පෙනෙන අන්දමට මේ වසරක පැවැත්විය හැකි මැතිවරණවලදී ඔහු මෙහෙවන එජාපයට යම් දේශපාලන වාසියක් ලබා ගත හැකි වන පරිදි. එසේත් නැත්නම් මේ දේශපාලන වියපත්භාවයේ මුල් ආරම්භයේ උදාහරණයකි. එක්කෝ ගේම් එකක්. රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ කරන්නේ ගේම් එකක්. ඒ තමයි මේ අවුරුද්ද අන්තිමේ තියෙන මැතිවරණලින් එයාගේ පක්ෂයට වාසියක් ගන්න. ඒකක්. එහෙම නැත්නම් දේශපාලන මහල් එක්වීමේ ලකුණක් තමයි මේ තියෙන්නේ කියලා තමයි ලයනල් බෝපගේ මහත්මයා කියන්නේ. නිවැරදි වාර්තාවක් සඳහා 1970 දශකයේ අගභාගයේ පැවති දේශපාලන තත්ත්වය පැහැදිලි කිරීම අවශ්‍යයි. උඟක් අය ඉතිහාස කතා කියනවනේ. උඟක් අය ගියාම දැන් අපි දැක්කා A5 අපිට ගත්තාම තියෙම හොඳට කමෙන්ට්ස් තියෙනවා. ඒ කමෙන්ට්ස් ඇතුලේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ජයග්‍රහණ ස්ථීරයි කියලා කියනවා. Next Prime Minister Honorable සජිත් ප්‍රේමදාස 153ක් ගන්නවා. ආසන 125ක් ගන්නවා කියලා කමෙන්ට් තියෙනවා. බොහොම සුයි. මොකද අපි දැනන් හිටියේ නැහැ සජිබය මේක බලනවා කියලා. තව තියෙනවා. සජිබට අදාළව තොරතුරු තියෙනවා. ඊළඟට සංඛ්‍යාලේඛන තියෙනවා. දත්ත තියෙනවා. සුබ පැතුම් තියෙනවා. ඉතින් ඒවා සාමාන්‍ය දෙයක්. ඒ අතර තියෙනවා ওই තරුණ රැලිය එහෙම තියෙද්දි මාතර ඒදීම තිබිච්ච කමෙන්ට්ස් වල අපි දැක්ක කියලා තියෙනවා මේ හඳුන්netti සුනිල් හඳුන්netti සහෝදරයාගේ අතේ ඇඟිලි ගැන 89 බෝම්බ හදලා තමයි ඇඟිලි නැතුණේ කියලා අතිශය ම්ලේච්ඡ මුග්ධ මෝඩ දේවල් නොදන්නා ප්‍රකාශ තමයි ඔහුගේ ඇඟිලි අත ඇඟිලි උපතින්ම සිදුවෙන තත්ත්වයක් යටතේ තමයි වෙලා තියෙන්නේ. ඒ රෝග තත්ත්වය ලෝකේ බොහෝ දෙනෙකුට තියෙනවා. හැබැයි වැඩේ තියෙන්නේ හඳුන්netti සහෝදරයාගේ ඇඟිලි හරියට පිහිටලා නැතුණාට උපතින් මෙතර නම් බොහොම හොඳට පිහිටලා තියෙනවා. එනිසා තමයි තන තෝරගෙන තියෙන හරියට කියලා අපිට හිතෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඒ තරුණ රැලියේ යටට යනකොට තිබිච්ච සජීවී යනකොට YouTube එකේ Facebook වල අනුරාධ සානායක සහෝදරයාගේ Facebook වල ජනතා විත් පෙරමුණේ YouTube එකේ NPP එකේ YouTube එකේ යනකොට තිබිච්ච දේවල් තමයි 88 89 ගැන කතාව.
රෝගයක් තියෙනවා ඩිමෙන්ෂියා කියලා. ඔය වෛද්‍යවරු හොඳටම දන්න දෙයක්. ඩිමෙන්ෂියා කියන්නේ මේ කෙටි කාලීන මතකයේ අමතක වෙන එක. ඈත ඒවා මතකයි. 1948 අගෝස්තු 5 වෙනිදා හඳ පාවිච්චි වෙලාව මතකයි. 1933 බෝට්ටුවක් මූදර දා ගන්න හදනකොට හිටපු මාළු ගාන මතකයි. හැබැයි අද උදේ කාපු කෑම පිඳගෙන තිබිච්ච මොනවද කියලා මතක නැහැ. ඒක තමයි ඩිමෙන්ෂියා කියන්නේ. ඔකේ භයානකම තත්ත්වය තමයි පොලිටිකල් ඩිමෙන්ෂියා හැදෙන එක. දේශපාලන ඩිමෙන්ෂියාව. දැන් මේ 88 89 මේ ගැන කතා කරන බොහෝ දෙනෙකුට අමතක කරලා තියෙනවා තමන්ගේ කකුල් දෙක යට සිද්ධ වෙමින් තියෙන දේ. 88 89 යුද්ධයක් තිබුණා. ඒ සම්බන්ධයෙන් තාම අවසන් නොකළ සටහන් තියෙන ඉතිහාසයේ ලියලා තියෙන යුද්ධෙන් ජයග්‍රහණය කරපු අය හැමදාමත් එහෙමනේ ඉතිහාසයේ ලියන්නේ යුද්ධෙන් ජයග්‍රහණය කරපු අය. ඒ නිසා පරාජිතයන්ට අයිති වෙන්නේ ඉතිහාසයේ නිඳිත නිඳාවල් විතරයි. ඒක සාමාන්‍ය ස්වභාවයක්. හැබැයි ඒ 88 89 දැන් තමන්ගේ දරුවන්ට මන්දපෝෂණය අනුරාධපුර දිස්ත්‍රික්කයේ තමන්ගේ දරුවන්ට මන්දපෝෂණේ පාසල් යන්න විදියක් නැහැ. කිනි ගණන් පාසල් උපකරණ කෑම ටිකක් ගන්න විදියක් නැහැ. මස් මාළු කාපු දවසක් මතක නැහැ. බිත්තරයක් කිරි ටිකක් බීපු දවස මතක නැහැ. ඇයි ඒ තරම් උද්දමනයක් ඒ තරම් ආර්ථික අහේනියක් තියෙනවා. ඒ වගේම තමයි ඔය මේ ඩිමෙන්ෂියා රෝගයට අපි දන්න තරමින් ඕනනම් ඔය නලින්ද ජයති සහෝදර හැම හම්බෙච්ච වෙලාවක අහන්න පුළුවන් ඔහු වෛද්‍යවරයෙක් නිසා අපි දන්න තරමින් නම් ඒකට බෙහෙත් නැහැ. ඒකට විතරක් නෙමෙයි දැන් මොන ලෙඩකටවත් සෞඛ්‍ය අමාත්‍යාංශෙ බෙහෙත් නැහැ. බන්ධනාගාරගත වෙලා යුනිසෙෆ් වාහනෙන් මහපෞ උසාවියට එන යන කෙහෙලිය රඹුක් කැල්ල හිටපු අමිතවරයා නිසා ඔපරේෂන් එකක් කරන්න ගියාම ඉඳි කට්ටි ඉඳන් සියලු ටික අරගෙන යන්න ඕනේ. මේ මෑතක අපේ මිත්‍රෙක් ඔගේ ඔගේ සල්ල කර්මයක් සඳහා කොළඹ මහරවල්ට යනවා. ඌට දිනයක් දෙනවා. දිනයක් දෙනවා. අවල් දවසරේ ඉඳගෙන හර්නිය සත්කමක් සඳහා ගෙහෙන්න කියලා ඌට සුදු ඇඳුම් අඳගෙන දැන් ඔහුව ගෙනියනවා ට්‍රොලියේ තියටර් එක ළඟට ශල්‍යගාරය ළඟට. ගෙනිහිල්ලා නර්ස් නෝනා කෙනෙක් ඇවිල්ලා අහනවා. සහෝදරිය ඇවිල්ලා අහනවා. ඔය අවල්ෙක් ගෙනවද අවල්ෙක් ගෙනවද අවල්ෙක් ගෙනවද කියලා ලිස්ට් එකක්. අර හර්නිය ඔපරේෂන් එකේදී නෙට් එකක් දානවා ආයෙනු වෙන්නේ ඊළඟට සිරිය වට්ටන්න ඉන්ජෙක්ෂන් එක මහන්ඩ ඉදි කට්ට නූල් ඔයගේ තොගයක් අහනවා අපේ මිත්‍රයා ඉන්නේ දැන් අර තියටර් එකට යන ඇඳුම ඇඳගෙන ට්‍රොලි උඩුපිලි අතට ඔහු නර්ස් නෝනගෙන් අහනවා දෙයි හාමුදුරනේ දැන් කියලා මං කොහොමද මේක ගේන්නේ මොකද එතන නෑ නේ මොකක්වත් ෆාම්සි එකක්වත් මොකක්වත් ගන්න තියා කියන ඕගොල්ලෝ දැනගෙන ඉන්න බෑ බෙහෙත් නැහැ කියලා ඕගොල්ලෝ දන්නේ නැද්ද ඒවා පේන්නේ නෑ දේශපාලන ඩිමෙන්ෂියාව නිසා පොලිටිකල් ඩිමෙන්ෂියාව නිසා ඒ නිසා තමයි ලයනල් බෝබගේ සහෝදරයා කියන්නේ මේ 70 සිද්ධ වෙච්ච දේ ගැන කතා කරන්නේ ඒ තත්ත්වය පැහැදිලි කරන්න ඕනේ කියලා. රටේ පශ්චාත් නිදහස් ඉතිහාසය තුළ පාලක පැලැන්තින් විසින් කුරිරු ලෙස මර්ධනය කරන ලද කැරණි තුනක් තිබුණු අතර ඉන් අවස්ථා දෙකකදීම වත්මන් ජනාධිපතිවරයා පැලැන්ති සමාජිකයෝ සිටියේ. උඟක් අය අමතක වෙන දෙන්නේ. රනිල් වික්‍රමසිංහ රටේ මේ ලයනල් බෝබගේ සහෝදරයාගේ විග්‍රහය අනුව තුනක් තිබුණා කැරලි තුනක්. ඒ දෙකකදී ඒ පැලැන්තිය කැරලිව මර්ධනය කරන පැලැන්තිය නියෝජිතය තමයි වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා. එහෙත් එම කැරලි වලට පාදක වූ තත්ත්වයන් මැඩ පැවැත්වීමට අනුප්‍රාප්තික පාලන තන්ත්‍රය සහ ඔහුගේ නිලධරයේ සමත් වී නැත. තාමත් එහෙම නැහැ. ඔහොම දිගට ඔහු මේ තත්ත්වය විස්තර කරලා කියනවා. ඝාතනය කිරීම, පැහැර ගැනීම, අත්අඩංගුවට ගැනීම, මේ කියන හැමදේම විස්තර කරලා ඔහු එනවා මේ සිද්ධියට අදාළ තැන. ඒ කියන්නේ මේ කියන රොනී ද මෙල් හමු වුණාද නැද්ද කියන තැන. CJC අපරාධ යුක්ති මිනිස් කොමිෂන් සභාව පනත ශ්‍රී ලංකාවේ අපරාධ වර්ගීකරණ පද්ධතිය බෙලහීන කිරීමේ සංකේතවත් කළේය. එය පසුව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත සහ දැනට සාකච්ඡාවට ලක් කර තිබෙන යෝජිත ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත කෙටුම්පත් කිරීමෙන් පැහැදිලි වන පරිදි අනාගත මර්ධනකාරී නීතිය සඳහා සැලකිල්ලටගත් බව සමත් වුණා. ඒක ඇත්තත් කියලා කියනවා. ඒතන තම අප ආරම්භයේ මර්ධනය කියලා ඔහු කියන්නේ. ජනතා විමුක්ති පෙරමුණ සහමුලින්ම විනාශ කර යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සහමුලින්ම විනාශ කර යුතු බව කියලා තියෙන උපදේශයක් ගැන ඔහු කියනවා. ඒ තමයි වඩාත් කුප්‍රකට සැන්ඩ්හර්ස්හි පුහුණුව ලද ලුතිනන් කර්නල් සිරිල් රණතුංග කරපු ප්‍රකාශයක් ගැන කියලා තියෙනවා. ඒ කියන්නේ 71 සමයේදී. ඊට පස්සේ මෙහෙම ඇවිල්ලා ඔහු කියනවා කොමිසම් මාමුවේ පෙනී සිටි නීති කිසහ නීති උපදේශකයන් වන බාලාතම්පෝ, ඩීපී මෙන්ඩිස්, ප්‍රින්ස් ගුණසේකර, එම්බී රත්නායක, සුනිල් කුරේ, එඩ්මන් සමරක්කොඩි, ආර් සරවණ භගවන්, පෝල් රාජනායකම් සහ එච්.ඒ. සිරිවිරත්න යන සහෝදරවරුන්, සූර්ය වික්‍රමසිංහ මෙනිවේ සහ එස්. නඩේසන්, ගෝමින් දයාසිරි, හරිශ්චන්ද්‍ර මෙන්ඩිස්, එච්.එල්. ද සිල්වා, එඩ්.ඩී. ගුරුස්වාමි, කාල් විජේනායක, ජී.සී.ඩී. වීරසිංහ, සරත් දිසානායක, පද්මසිරි නානායක්කාර සහ මර්ලින් අබේසේකර යන මහත්වරු ඒ අය වෙනුවෙන් 71 අතරමඟ පත්වුණු තරුණයන් වෙනුවෙන් පෙනී සිටියා කියලා කියනවා. අධිකරණ බලයක් නැතුමුණත් මේක සම්බන්ධයෙන් මූලික විරෝධතාවයක් ගෙන මේ අපරාධ යුක්ති මිනිස් කොමිෂන් සභාවට. නමුත් ඒක මිනිස්කාරවරු පිළිගන්නේ නැහැ. ඒ නිසා සමහර නීතිඥවරු ඊට විරෝධය දක්වලා නඩු වෙන්න අයින් වෙනවා. නඩු විභාගයේ නිරීක්ෂණය කිරීම සඳහා
අපරාධ යුක්ති විනිසන් සභාවෙත පැමිණි කැපිපෙන්න පුද්ගලයන් කීප දෙනෙක් උන්නා. මේ අපි නෙමෙයි කියන්නේ ඒක සාක්ෂිකරුවෙන් ලයනල් බෝපගේ සහෝදරයා. නඩු විභාගයේ බලන්න නිතර පැමිණි එක්කයි කුවේ ඉජාපේ නියෝජ්‍ය නායකයව එවකට සිටි රණසිංහ ප්‍රේමදාස මහතාය. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ තාත්තා තමයි නඩුව බලන්න නිතරම ගිහිල්ලා තියෙන්නේ. පෙනෙන අන්දමට රනිල් වික්‍රමසිංහ මහතා ඊළඟට පෙනෙන අන්දමට රනිල් වික්‍රමසිංහ මහතා සහ ගාමිණී නායක මහතා නීති විද්‍යාලයෙන් උපාධිය සමත් වූ අවස්ථාවේ අපරාධ යුක්ති විනිසින් කොමිෂන් සභාවේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින කැමැත්තක් දක්වා තිබුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයයි ගාමිණී නායක මහත්තයයි සත්භාවයෙන් නිතාමත් කරුණාවෙන් ආදරයෙන් තරුණය වෙනුවෙන් ඒ දින නීති විද්‍යාලයේ සමත් වුණා. ඒතර ඒ දින මේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින කැමැත්ත ප්‍රකාශ කරලා තිබුණා. හැබැයි කිසි කෙනෙක් ඒ ගැන උනන්දුවක් දක්වලා නැහැ. කිසි කෙනෙක් ඊට සහයෝගය දීලත් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා विजयशेखर महात्म्या विक्रमसिंह सह दिशा नायक कथा करना मम हमें दुटेमी बंधनागार टेन्ड हदनवा उदौर रनिल विक्रमसिंह गाविशा नायक महात्म हेत्ते आयोगे सहयोग हेबई कांचन विजयशेखर महात्म के तात महिंद विजयशेखर महात्म मेदे निकल कथाकर सहोदर दवासा दखलतीनो මෙම හමුවීම පිළිබඳව අප දැනුවත් කොට නොතිබිනි. විජේසේකර මහතා සහ සිස්සු කණ්ඩායම අතර අවුල් සංගතත්වයක් ඇතිවන්නට මෙයත් හේතුණා කියලා කියනවා. මේ දෙන්නා කතා කරමින් සිටිනවා මේක හම්බෙන් තමයි දැක්කයි කියන ඉතින් ඒ තාත්තගේ පුතා තමයි කාංචන විජේසේකර මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ජනාධිපති කාර්යාලය සඳහා කාර්ය සඳහා බර සඳහා තනතුර සඳහා වැඩ රාජකාරී සඳහා සහයෝගය දෙන්නේ දැන්. රොනල් යන සහෝදරයා සහ මේ කැලහගෙන ඉන්න රෝහණ සහෝදරයා සහ රොනිද මෙල් මහතා ඔවුන්ගේ දේශපාලන මැදිහත්වීම නිසා එකිනෙක හඳුනාගෙන සිටියේ පොලිටික්ස් කරපු ඉඳ දෙන්නට දෙන්න අඳුරනවා 1977 ඔක්තෝබර් මාසයේ නිදහස ලැබුවයින් පසු මටද මෙල් මහතා මුණ ගැසෙනට අවස්ථාව ලැබුණේ එයාට සම්බෙලා තියෙනවා රොනිද මෙල් මහත්තයා මුණ ගැහෙන්න මෙල් මහතා සහ ඔහුගේ බිරිඳ මල්ලිකාද මෙල් මහත්තයා යන දෙදෙනාම ප්‍රසන්න කාරුණික හා මෘදු පුද්ගලයන් බව මට දැනුණේය අපගේ සංවාදවලදී ද මෙල් මහතා බුද්ධිමේ වශයෙන් ප්‍රබෝධ කරවන සහ වෘත්තීය වේදිකාවක බව මට හැඟපෙනී ගියේය. විවෘත ආර්ථික අසමානතාවයන්ට තුඩු දෙන බවට ඔහු සතුව තිබූ මතය නොසලකා ඔහු 1977 දී ශ්‍රී ලංකාවට විවෘත ආර්ථිකයක් හඳුන්වා දීමේදී විශාල කාර්යයක් ඉටු කළේ. අපි දන්නවා රොනිද මෙල් මහත්මයා තමයි මේ රටට විවෘත ආර්ථිකය ගෙනාවේ. සංවර්ධන වෙමින් පැවතුණු සියලුම නව කාර්මික පදනම් විනාශ කිරීමට හේතු වී එය රටේ කුෂිකර්මයේද සැලකිතු අන්දමින් විනාශයට ලක් කරමි. මේ ලයිනල් බෝපගේ මහත්මයා ඔහුගේ අදහස් කියන්නේ විජේවීර පවුල සහ මෙල් පවුල නෑදෑයන් වූ රෝහණ විජේවීර සහෝදරයාගේ පවුලේ අය සහ රොනිඩ් මෙල් මහත්මයාගේ පවුලේ අය නෑදෑයන් වුණා. මෙල් මහතා 1970 මහමැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දෙවිනුවර කියලා කියන්නේ ඒ කාලේ ආසනයට තරඟ කරන විට ඔහුගේ මැතිවරණ ප්‍රචාර කටයුතු වලට රෝහණ සහෝදරයා උදව් කළේය. රෝහණ විජේවීර මහත්මයායි රොනිඩ් මෙල් මහත්මයායි පවුල් අතර ඥාති සම්බන්ධයක් තියෙන. ඒ නිසාම 70 මහමැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් රොනිඩ් මෙල් මහත්මයා ඉල්ලනකොට රොනි පණී කියලා හැමදාම සිරස්තලාවේ මේකනේ හැමදාම රොනිඩ් මෙල් මහත්මයා විපක්ෂේ ඉන්නවා. ඊට පස්සේ දිනන පක්ෂයට පනිනවා මැතිවරණයක් කිට්ටු වෙනකොට. රොනිඩ් මෙල් මහත්මයා 70 මැතිවරණයේ දෙවිනුවර ආසනයට ඉල්ලද්දී මේ කියන හැටියට රෝහණ සහෝදරයා ඔහුට උදව් උපකාර කරලා තියෙනවා. තරුණේ ඒ වෙනකොට රෝහණ විජේවීර සහෝදරයා එක්සත් පෙරමුණු ආණ්ඩුව ඇති කරන ලද ආර්ථික කැඳහැලිය සමග ඔහු සීලනයපියන් ඉවත් වී ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරේ. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඔහු යත් වෙනවා. ඒ කියන්නේ රොනිද මෙල් මහත්මයා 1977 මහමැතිවරණයේදී ඔහු එජාපේට එක්ව එම ආසනයම තරම් කර ජයග්‍රහණය කළේ. ඉන්පසුව ඔහු ජේ.ආර්. ජයවර්ධනේ මුදල් අමාත්‍යවරයා හැටියට පත් විය. රොනිද මෙල් මහතා කිසි දිනක රෝහණ සහෝදරයා බැලීමට වැලිකඩ බන්ධනාගාරයට හෝ මැගසින් බන්ධනාගාරයට ගිය බවක් මට නම් මතක නැත. ඇත්තට මෙහෙම ගිහිල්ලා තියෙනවා එහෙ ගිහිල්ලා තියෙනවා නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන විදිහට එහෙනම් ඒ හමුවීම සිදු වෙලා තියෙන්නේ ලයනල් බෝපගේ මහත්මයාට හොරෙන්. එහෙම වෙන්න පුළුවන් නේ. රෝණස විජේවීර සහෝදරය හම් වෙලා තියෙන්නේ රොනිද මෙල් මහත්මයාව ලයනල් බෝපගේ සහෝදරයාට හොරෙන්. මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන විදිහට. හැබැයි මෙයා කියන්නේ ලයනල් බෝපගේ සහෝදරයා කියන්නේ නෑ නෑ එහෙම හම් වෙලා නෑ.
විජේවීර සහෝදරයා බැලීමට පැමිණි කැපිපෙන් නමුත්තන් දෙදෙනා වූ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒරියන් නානායක සහෝදරයා සහ මල්ලිකාද මෙල් මහත්මියයි අප මැගසින් බන්ධනාගාරයේ දුෂ්කර කාලයක් පසු කරමින් සිටියේදී ඔහු විජේවීර සහෝදරයා බලන්නට පැමිණිහ 1977 සිට 1989 දක්වා ද මෙල් මහත්මියගේ සැමියා වන මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යරයාගේ පෞද්ගලික ලේකම් වර්ගය ලෙස කටයුතු කරාය දිගට ගියාට පස්සේ තියෙනවා තමන් බලයට පත් වූහොත් අපරාධ යුක්ත මිනිස් කොමිෂන් සභාව අහෝසි කරන බවට එජාපයේ මහමැතිවරණයේදී ප්‍රතිඥාවක් දුන්නා ඒක ඇත්ත 1977 මහමැතිවරණයේ මතකයට මතකනම් ජේ.ආර්. ජයවර්ධනලා තමන්ගේ වේදිකාවදී කිව්වා අපි අපරාධ යුක්ත මිනිස් කොමිෂන් සභාව අහෝසි කරනවා කියලා හැබැයි පස්සේ කාලෙක ඒකට අදාළ ප්‍රවාදයේ ගොඩ නැගින්නේ නැත්තම් සුරංගනා කතාව ගොඩ නැගින්නේ ඒ අය තමයි විජේවීර සහෝදරය ඇතුළු ජේ.වී.පී. අයව නිදාස් කරේ කියලා මේ කතාව මෙතන බලන්න. ඊට ප්‍රධානම හේතුව, ඒ කියන්නේ මේ කොමිෂන් සභාව අහෝසි කරනවා කියන ප්‍රධානම හේතුව වූයේ විදේශ විනිමය පාලනය උල්ලංඝන කිරීම සම්බන්ධයෙන් අපරාධ යුක්ති විනිසෙන් කොමිෂන් සභාව පනත යටතේ සිරක දඬුවම් ලැබ සිටි එජාප සමාජිකයන් නිදහස් කර ගැනීමට එජාපයේ උත්කුස වීමයි. කොහොමද වැඩේ? අපරාධ යුක්ති විනිසෙන් කොමිෂන් සභාව පනත යටතේ ඉන්නවා UMP එකේ හිතවතුන් ටිකක් විදේශ විනිමය මංකොල්ල කපියක් සම්බන්ධයෙන්. හරියට FCID එක අයින් කරලා දාගත්ත මේ කට්ටියක් ඇවිල්ලා. ආන් ඒ වගේ තමයි. මේ එජාප හිතවතුන්ගේ නම් ලේඛනයක් ඉදිරිපත් කරනවා ලයනල් බෝපගේ සහෝදරය ඒ තමයි එක්සත් ජාතික පාක්ෂිකයන් වූ ගුණතිලක ටාහා සහ මුක්තාර් වැනි විදේශ විනිමය උල්ලංඝනය කර අය ඒ අය තමයි මේ නිදහස් කරගන්න හදන්නේ කියලා කියනවා ජේ.ආර්. ජයවර්ධන ඒ අතර තිබෙන දේ තමයි මේ ඔහු තවත් උදාහරණයක් ගේනවා එජාපයට UMPට ජේ.ආර්. ජයවර්ධනට රනිල් වික්‍රමසිංහගේ මාමණ්ඩියට උදව් කරන්න ජනතා විමුක්ති පෙරමුණ 1977 තීරණය කරා නම් ඔහු මෙන්න ලිස්ට් එකක් කියනවා මෙන්න මේ වැඩේ කරේ මොකටද කියලා මේ උපුටා ගැනීමත් ඔහුගේ ලිපියෙන් අනෙක් අතට ජනතා විමුක්ති පෙරමුණ 1977 මහමැතිවරණයේ තරම් කිරීම සඳහා ස්වාධීන නාය වශයෙන් සීනුව ලකුණින් තරම් කරන්නට තමන්ගේම වූ අපේක්ෂකයන් හතර දෙනෙක් ඉදිරිපත් කළේ ඔහු නම් විජිත රණවීර තංගල් ආසනයේට රොබර්ට් ජයසේකර හක්මන ආසනයේට KIM රණතුංග හොරෝපතන ආසනයේට සහ KH චන්ද්‍රපාල බටහිර අනුරාධපුරයට යන සහෝදරවරුයි බන්ධනාගාරයෙන් පිටත සිටි සහෝදර සහෝදරියෝ එලිපිටම ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටියේ ඔහු ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන් වෙනුවෙන් ප්‍රචාරක කටයුතු වල නිරත වූ අතර බාලා තම්පෝ සහෝදරයා ප්‍රමුඛ විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂයේ වෙනුවෙන් සීනුව යටතේම තරං කළ එච් එස් සෙනවිරත්න කැලණි ආසනයට ඔහුට සහයෝගය දුන්න. ඔබගේ සහෝදරයා අහන්නේ අපි මොකටද රණින්ට උදා කරනවා නම් අර කට්ටිය දාලා ඡන්දි ඉල්ලන්නේ. ඒ විතරක් නෙමෙයි ඔහු කියනවා වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් 1977 මහමැතිවරණයේදී එජාපයට සහය දීමට ජනතා විමුක්ති පෙරමුණ කිසිඳු එකඟතාවයක් නොතිබුව අවධාරණය කිරීමට කැමැත්තෙමු. ඊට අමතරව 71 අප්‍රේල් කැරැල්ලේදී 10000ක් පමණ මරා දමන ලද බවත් දසදහස් ගණන් දෙනා සිරකරුවන් ලෙස රඳවා සිටි බවත් ඔවුන් නොදැන සිටියා නොවේ. මේකත් දන්නවා ජේ.ආර්. ජයවර්ධන. මීට අමතරව තමන්ගේ යාළුවෝ ඉන්නවට අමතරව 10000ක් විතර මරලා දාලා ඊළඟට තව දහස් ගණනක් හිර කඳුර වල ඉන්නවා කියන එකත් ජයර්ලා දන්නවා. පැහැදිලිවම ඝාතනයට ලක් වූ රැඳුම්බාරයේ තබා ඇති හෝ වරදකරුවන් කරන ලද අයගේ ඥාතීන් සහ මිතුරන් යම් යුක්තියක් හා සාධාරණයක් ලබා ගැනීම සඳහා උනන්දු වන්නට ඇති. යවුවනේට කරන ලද දේ ගැන ඔහු පාලන තන්ත්‍රයේ වෛර කරන්නට ඇත. සිරගතව සිටින අය නිදහස් කරනු ලැබුවොත් එජාපයටත් කරගත හැකි විශාල ඡන්ද සංඛ්‍යාවක් තිබෙන බව එජාපයේ දැන සිටියේය. රෝහණ සහෝදරයා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් මෙල් පවුලටද උවමනාවක් තිබෙන්නට ඇති බව සැක රහිත සංසදයක්. මේ මොකද්ද කියන්නේ? 10000ක් විතර මරලා දැම්මා. තව දහස් ගාණක් ඉන්නවා සිරගෙවල් ඇතුලේ. එතකොට ජේ.ආර්. ජයවර්ධන සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව පාලනය පරාජය කරන්න තමයි ඡන්දෙට එන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්. ඔහු උත්සාහ කරනවා අර 10000යි ඇතුලේ ඉන්න අයගේ සහෝදරයන්ගේ පවුල්වලගේ හිතවතුන්ගේ අනුකම්පාව දිනා ගන්න. ඒ නිසා ඔහු ගේනවා මේ යෝජනාවයි තමයි අපි බලයටපත් වුණාට පස්සේ මේක අහෝසි කරලා දානවා කට්ටිය එළියට දානවා කියන. එබැවින් මූල්‍ය ආක්‍රමිතා සම්බන්ධයෙන් සිරගතව කර සිටින සිය සංගයන්ට සමාව දීමටත් අපරාධ යුක්ති මිනිසන් කොමිෂන් සභාවේ දැඩි චෝදන යටතේ සිරගත කර සිටින ජයිපේ ක්‍රියාකාරිකයන් නිදහස් කිරීමටත් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණයේදී පොරොන්දු වීම පරිපූර්ණ දේශපාලන ආර්ථයක් සහිත වූයේය. ඒ එදා. හැබැයි ඇයි මේක මේ දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන්නේ? මේක තමයි අපූර්ව කතාව වෙන්නේ. ඇයි මේ වගේ බොරුවක් කියන්න හේතුනේ ලයනල් බෝපගේ මහත්මයා කියන විදිහට නම්. එකක් තමයි කවදාවත් ඇත්ත කියලා බලය ගත නැති පාලකයන්ට බොරු හැරවෙන කියන්න දෙයක් නැහැ. හැබැයි මේ බොරුව ගැන කියනකොටත් මේ බොරුවේ සාක්ෂිකාරයෝ කියන ලයනල් බෝපගේ මහත්මයා මේ බොරු උපුටා ගෙනමින් කියනකොට තමන්ගේ අත්දැකීම් මතකයන් එක්ක කියනකොට නෑ නෑ ඕක බොරු. රෝහණ විජේවීරව රොණීද මෙල් හම්බෙලාම තියෙනවා කියනත් පිරිසක් ඉන්නවා. ඇත්ත නෙමෙයි කියලා දැන දැනම බොරුව වැළඳ ගන්න සමාජයක් වෙනස් කිරීම ලේසි නැහැ. හැබැයි කරන්න ඕනේ ඒ අසීරුම දේ තමයි. පරාජය කරනවා කියන්නේ මේක තමයි. ඒ තමයි
ඇත්ත ජයග්‍රහණය කරන එක ඇත්ත ජයග්‍රහණයට ඔබට සුබ පතමින් අපි අද නවතිනවා යලිත් කිනිහිරෙන් හමු වෙනතුරු